ඉතින් අන්තිම 48 දෙනා අතරට ඇවිල්ල තියෙනවා. ඉතින් ඒ දුර එන්න ලැබිච්ච එකත් ලොකු භාග්‍යයක්. මොකද ලොකු තරගයක් තියෙනවා, දක්ෂයන් ගොඩක් ඉන්නවා. ඉතින් අවසාන 24 දෙනාට තෝරන තරගය තමයි අද තියෙන්නේ. මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා ගීතය මම ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හොඳින් ගායනා කරලා ඉදිරියට යන බලාපොරොත්තු වෙනවා. ඔබ මුව පියුමේ තුල් පෙති අතරේ ඔහුගේ නම රැඳුනා. ඔබ වෙනුවෙන් මා ගැයූ යලියුබ සවනේ නොරෙන්දී නොගැටි සුළඟේ මිලින වුණාවි. දවනු දැනේ සිසි කිරණ පවා සිසිල නොදේ මද පවන පවා. දවනු දැනේ සිසි කිරණ පවා සිසිල නොදේ මද පවන පවා. ඔබ මුව පියුමේ තුල් පෙති අතරේ ඔහුගේ නම රැඳුනාවි. ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා යලි ඔබ සවනේ නොරැඳී නොගැටි ලංගේ මිලින උනාවේ. සුවඳ දෙනේ ඔබේ උදය හවා කඳුළු නැගෙන්නෙත රයද දිවා. සුවඳ දෙනේ ඔබේ උදය හවා කඳුළු නැගෙන්නෙත රයද දිවා. ඔබ මුව පියුමේ තුල් පෙති අතරේ රැඳුනාවි. ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා යලි ඔබ සවනේ නොරැඳී නොගැටි සුළඟේ මිලින ගුණාවි. සුළඟේ මිලින උනායි සුළඟේ මිලින උනායි. Thank you. ඒ ගායනය ගැන මම මුලින්ම සම්මානීය වර්ණකුල සූරිය මහත්මයා. දනුක ඉස්සලා තරංගයේදී ගායනා කර ගීතය අනුව මම මේ ගීතය ගායනා කරන්න හිතුවා. මේ මීටත් වඩා හොඳට ගායනා කරයි කියලා ගායනා කරා. මම බලාපොරොත්තු වෙච්ච මට්ටමට මේ ගීතය ගායනා වුණ නෑ කියලා මට හිතෙනවා. නමුත් ඔබේ ගායනා ශෛලිය මම ගොඩක් අගය කරන ගායනා ශෛලිය. ගායනය හොඳයි. අපි ඉදිරියට යන ප්‍රාර්ථනා කරමු. මෙලෝ අධිකාරී මහත්මිය. ඔව් දානක ලස්සන වොයිස් එකක්. එකම දේ අද ලොකු තරංගයක් තියෙනවා. ඉතින් ඒ තරංගේ අතරේ පොඩි පොඩි වාගේ ගායන යන්ත්‍රයේ තිබ්බ ශ්‍රුති ගැටලුත් එක්ක බලනකොට
ඒවයිතිං සරල අඩුපාඩු තමයි. අද තරංගයත් එක්ක කොයි විදිහට ද කියන එක තමයි තියෙන ගැටලුවගෙන තරම්ම තරඟකාරී ඔයාලා වගේ කොහොමද කෙනෙකුට කෙනෙක් නැති විදිහට තරඟ කර කර යනවා. කොහොම වුණත් මම ඔයාට සුබ පතනවා. ඔයාට හරි ලස්සන වොයිස් එකක් තියෙනවා. ෆීලිං එක හොඳයි. අඩුපාඩු ටික හදාගත්තොත් ඔයාට තව මේක සහ තව නිර්මාණාත්මකව මේ තරඟයට මුහුණ දෙන්න ඕන කියන වැඩෙත් ඔළුවේ තියෙනවා. සුබ පතනවා. හේෂන් ගමගේ මාත් සමාරක් ගීත තියෙනවා අපිට නිකන් ගෙදරින්න ඕන තේකක් කාරිය බීලා නිකන් අහන් ඉන්න පුළුවන් සින්දු තියෙනවා. පැදුරේ පැදුර පැදුරකදී කියන සින්දුයි, බාත්รูම් එකේ කියන සින්දුයි, පාරේදී බයික් එක යන ගමන් කියන සින්දුයි, ඔය එක්තරා විදි එක එක සින්දු තියෙන්නේ. නමුත් ඒවා සීමා වෙලා නැහැ, කැටගරයිස් වෙලා නැහැ. හැබැයි ඕගොල්ලෝ කැටගරයිස් කරගන්න ඕනේ මම මේ අවස්ථාවට මොන ගීතේද ගයන්න ඕනි කියලා. අර බලනවනේ නේ, කාලය බලනවා, දීපය බලනවා, ඈ ඒ වගේ සින්දුයි. ඒ වගේ නෙමෙයි. නමුත් සින්දුවක මේ වගේ තරඟකෙදි ඉතාමත්ම සූක්ෂම විය යුතුයි. ඒ ඔක්කොම බලලා තමයි ගීතය තෝරගන්නවා. ජය වේවා. දනුක සුබ පතනවා ඔබට. මිලඟ වටේට යන්න ශක්තිය ලැබින් කියලා.